हेलो यालूने कोमदीति वुल्फ्लोक अरगिन मम अपहुआव वालट मतकैति सिरिपाद वीडियो गिदि मम किव्वा वीडियो देखा तीन एक वीडियो करला कियला वीडियो करला नैति ताम हेम्ममाय ए उनाट एक वीडियो एकक वालट दांड कियला मम हितुव इतिं मे तीयने वीडियो एक पार्ट वन एक इतिं अपि मे कोहेद यन्ने अपि यन्ने पिलिकुत्तुवट मे वीडियो को वाल बलन गम वाले की याद ऐ मे विहारस्था मेचर विशेष अड़ हारसीय खारसीय पनाकितर उत्सव कनगटपुरा अखर देशीय पनाकितर विशाल प्रदेश मे विहारे पैतिर एवगेम लंका वेडिम लेन संख्यावत्न पंसलट ऐतिवेन तवत्क पंसलत्म मेक एवगेम बस्नाहीर पलाते वेडिम लेन गानक्तियन रजमह विहारयक् विदिहट मेक हंदुन्वन्न पुलुवन् लेसि नै गाइस मेतन ओयालट मेतनट एनवा नन् एन्न पुलुवन् कोलंब नुवर प्रधान पारे मिरिस्वत्त हंदियेन वतुरगम पारे किलोमीटर हतरक् विदर आवट पस्से तियेनवा पिलिकुत्तु हंदिय एतनिन वमट हरोला किलोमीटरक् विदर गियन् पस्से पिलिकुत्तु रजमह विहारयट ओयालट एन्न पुलुवन् तवत् कियेनवा नन् මේ පන්සලට උතුරේ වාරණ විහාරයේ තියෙන කඳු වැටියත් දකුණු පැත්තේ වලගම්බා රජ මහා විහාරයත් නැගෙනහිර මාලිගා තැන්න ඓතිහාසික උරුමවත් පිහිටලා තියෙනවා. ඉතින් මේකේ දෙවනි පාර්ට් එක කියන්නේ මම කලින් කිව්වා වගේ තුන් පාර්ට් දෙකක් තියෙනවා. දෙවනි පාර්ට් එකට අපි යන්නේ මාලිගා තැන්න. ඒකට යන්නේ ඉස්සලා මුලින්ම පිළිගුත්තු රජ මහා විහාරයේ ගිහිල්ලා ඉවර වෙලා ඉන්නේ. ඔක්කොටම කලින් අපි බලමු මේ අමුතු නම ලැබුණේ කොහොමද කියලා. මම මේ පාර හොඳට රිසර්ච් එක කළා. ඉතින් මට හම් වුණා මත දෙකක් තියෙනවා කියලා. ඉතින් පළවෙනි මතය තමයි කිස්තුපූර්ව පළවෙනි සියවසේ මේ යවට තිබ්බ කැලෑවල වලගම්බා රජුරෝ හැංගිලා සේනාව සංවිධානය කරලා තියෙනවා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඉතින් ඒ හැංගලා හිටපු රාජකීයන්ගේ රාජාභරණ හංගපු තැන නිසා මේ පිළිකුත්තුව කියන නම ලැබුණා කියලා කියලා එක මතයක් තියෙනවා. අනික් මතය තමයි මේ හැංගිලා හිටපු රාජකීයන්ට ඇඳුම් පැළඳු සැපියු ගම පිළිකුත්තුව උනාද කියලා මතයක් තියෙනවා. තව ඔයාලට කියනවා නම් සෙල්ලිපි විශාල ප්‍රමාණයක් මේ විහාරස්ථානය තුළ තියෙනවා. ඒ වගේම හිතා ගන්න පරි අලංකාර සුපිරියටම පරිසරයක්, ඒ කියන්නේ වන අරණක් මේ තියෙනවා. ඉතින් ඒව හැමදේම මට විස්තර කරන්න අමාරුයි. මම ඔයාලට කෞතුක වස්තු ගැන ටිකක් කියලා දෙන්නම්. මොකද කීපයක් තියෙනවා විශේෂ දේවල්. ඒව ගැන කියනවනම් හික්කඩුසි සුමංගල හාමුදුරුවෝ පාවිච්චි කරපු දෝලාවක් මේ විහාරස්ථානයේදී බලා ගන්න පුළුවන් ඔයාලට. ඒක අද වෙනකොට ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. සමහර විට ඔයාලට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මහනුවර යුගයට අයත් ලංකාවේ දකින්න ලැබෙන නියෙන් කරව ඇති දෙවන දව මුව පාලමද ඔයාලට මේ පිළිකුත්තු විහාරස්ථානයේදී දකින්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට තේරෙනවා ඉතින් මේ පාර මම ඔයාලව එක්කන් ආවේ කොහොම තැනකටද කියලා. ඉතින් මේ පාර්ට් 1 එක විතරයි. ඔයාලට මට තව ගොඩක් දේවල් පෙන්වන්න තිබ්බා. ඒ වුණාට මෙතනින් උඩට කන්දට යන්න මම ට්‍රයි කළා. උඩට මට යාගන්න බැරි වුණා. මොකද ග්‍රාම ආරක්ෂක කට්ටිය අපිට යන්න දුන්නේ නැහැ. හේතුව මේ වීඩියෝ අනේ වන්ද මට තේරෙන්නේ නැහැ හේතුව මොකද්ද කියන්නේ. උඩට අපිට යන්න දුන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ පොයේ දවසට විතරයි උඩට යන්න දෙන්නේ කියලා. කලින් අයන්න දුන්නලු. උඩට මේ වෙනකොට ඒගොල්ලෝ යන්න දෙන්නේ නැහැ උඩට. පොයේ දවසට නම් යන්න දෙනවා. ඕගොල්ලෝ පොයේ දවසට ගියොත් කඳු උඩටත් යන්න පුළුවන්. අනිත් හැම දෙයක්මත් බලලා. ඉතින් පිළිකුත්තුව රජමහා විහාරයේ තියෙන පෞරාණික වටිනාකම නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒක පුරාවිද්‍යා ගල්ලෙන් සංකීර්ණයක් ලෙසට නම් කරලා තියෙනවා. ඒ වගේම දුර්ලභ ගණේ ගස්වැල් විශාල ප්‍රමාණයක් තියෙන නිසා වෘක්ෂ අභය භූමියක් වශයෙන්ද පිළිකුත්තු විහාර කන්ද
නම් කරලා තියෙනවා. අපි වනාරණ ගැන කිව්වොත් පිළිකුත් විහාර ජයත්වන වනාරණ ජෛව විවිධත්වයේ අතින් සුපිරියටම තියෙනවා. ඒකනයි ඔයාලට පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඒක ඔයාලා ගියොත් අනිවාර්යයෙන්ම දකිනවා. ඉතින් මේක නිසාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2003 වර්ෂයේදී මේක වෘක්ෂ අභය භූමියක් ලෙසට නම් කරනවා. ඒ වගේම ආසියාවේ පැරණිතම පුස් කියන වැල පිහිටන්නේද මේ ඓතිහාසික රජමහා විහාරයේම තමයි. ඒ වගේම නොකියම් බැරි දෙයක් තමයි මේ විහාරස්ථානයේ තියෙන කෞතුක වස්තු ගැන. ඉතින් කෞතුක වස්තු ගැන කියනවා නම් එක්කඩුෂි සුමංගල හිමියන් භාවිතා කරපු දෝලාවක් මේ විහාර භූමියේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක අද වෙනකොට ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඒක සමහරට ඔයාලට මේ වීඩියෝ එකෙන් දකින්න පුළුවන් වෙයි. ඒ වගේම ලංකාවේ දැන්ට දකින්න තියෙන ලියෙන් කරවලා තියෙන දවමුව පාලම මේ පිළිකුත් විහාරයේදී ඔයාලට දකින්න පුළුවන්. ඒක මහනුවර යුගයට අයිති කියලා තමයි පුරාවිද්‍යාඥයෝ කියන්නේ. ඉතින් මේ විස්තර ටිකත් එක්ක මේ වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරමු. ඉතින් අපි ඉක්මනටම මේකේ පාට් 2 එක, ඒ කියන්නේ මාලිගාතැන්න පන්සලේ ඔයාලා හම්බෙන්න එතක goodbye.